समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनि राजस्य सुनन्तु सग्ग मुक्खदं धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स यस्से ते चतुरो धम्मा सद्दस्स कुलवासिनो सच्चं धम्मं तिति चागो सवे पेच्चन सोचति इति पिंगवत्नी पिंगवतियनी बोसत दारुन බුදුරජාණන් වහන්සේත් 45 අවුරුද්දක් බණ කිව්වා. උන්වහන්සේ මේ සිවුරු පොරෝණ අපිට දේශනා කළෙත් දේසේත භික්කවේ ධම්මං මානනි බණ කියා. මොකටද බණ කියන්න කිව්වේ? බෞජන හිතාය බෞජන සුඛාය. බෝ දෙනෙකුට හිත පිනිස සැප පිනිස. බෝදෙනෙකුගෙ ජීවිතය සකස් කරගන් ඔබ වහන්සේලා මේ ආදි කල්යාණ මුලත් මජ්ජේ කල්යාණං මැදත් පරියෝසාන කල්යාණං අගත් තුන් තැනම ගලපලා අවුල් නොකර නේද අවුල් නොකර දැන් ඊයේ පෙරේදා ජනප්‍රිය නාලිකාවක උදේ පැය දෙකක වැඩසටහනක් ගියා ඒ බණේදී ඒ සාකච්ඡාවේදී මේ ආඳුරු කෙනෙක් බොහොම ප්‍රසිද්ධයි මේ දවස්වල ඉල්ලීම වැඩිවීම තියෙන ආඳුරු කාලෙන් කාලට ඉල්ලීම වැඩි වෙනවා අඩු වෙනවනේ සමහර කාලවලට මේ ආඳුරු ගොල්ලොත් ජනප්‍රිය සින්දුකාරයෝ වගේ එක කාලයකට ඒ ආඳුරු විතරයි ඕනන්නේ ඒ ආඳුරු කියනවා රම්ය සුරම්ය සුභ කියලා මාලිගා තුනේ සුභ කියන මාලිගාවේ හිටියලු කන්‍යාව සිද්ධාර්ථ කුමාරයා බුදු වෙන්න කලින් 160,000 ගෑනුවෙක් හිටියලු 160,000 වම මේ ජනප්‍රියයි එතකොට තරුණ වයසේ ඉන්න ළමයෙක්ේම මේකට කන් දුන්නම ඉතින්නේ මොකද්ද බුදුහාමුදුරු කියන්නේ සිද්ධාර්ථ කාලේ මක් කාම ආසාව පිරිච්ච මිනිහෙක් 160,000 ගෑනු කන්‍යාව එක ගෙදරක 160,000 ඉන්න පුළුවන්ද මාලිගාවක් උනා ආදි කල්යාණං මුල මජ්ජේ කල්යාණ මැද තමයි හොඳට කියන්න ඕනේ. පරියෝසාන කියන්නේ අවසානේ සාරාංශ කරලා කියන්න ඕනේ. දැන් ඔන්න බණ පටන් ගත්තට පස්සේ හතර පහ දෙනෙක් ආවනේ. මේගොල්ලෝ දන්නේ නැහැනේ මාතෘකාව මොකද්ද කියලා. මාතෘකාව තමයි පරියෝසාන කල්යාණ. එතකොට අන්තිමට ආපු අයටත් ආඳුරු කියලා තියෙන්නේ මේ ටිකයි. නේද? පාරේ අනින් ගමම් අනේ අද බණනේ බං තේ කබීල යන්න පුළුවන් කියලා එයි. ඒ අයත් වාඩි වෙයි. ඒ අයත් වාඩි වුණාට පස්සේ පරියෝසාන අන්තිමට දේශකයා දැනගන්න ඕන අරුන්ටත් තේරුම් ගන්න පුළුවන් විදියට මම මුලින් කිව්වේ මේකයි කියලා ඒක අන්තිමට ගෙනලා කියන එක. බුදු ආන්දුරු කළේ ඔක. ඒ ඇරෙන්න විකාර විකෘති අද මිනිසු හරි ආසයි යුවට ඔය ශෝබන කතාවලට මිනිසු බොහොම කැමති කොළොන්නාවේ මං ඉන්න පළාතේ ඉන්නේ නූගත් අය
කොල්ල බාගෙට බාගය ත්‍රීවිල් උන් මාව දැක්කම සිගරට් එක ගිලිනවනේ මේකේ සිගරට් එක බිබී යන මා ගල සිගරට් එක බඩේ ඒකේ කියලා කියන හරි වැඩි අරු සිගරට් එක ගිල්ලකෝ ආඳුරු නිසා උන්ට ලැජ්ජ බයි තිය අපි මේ කාගේවත් ඉතරිදවන්න කියනවා නෙමෙයි කරන හැම වැඩකම පිළිවලක් තියෙනවා එහෙම නැති වුණොත් මේ බණ කියලා 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 මොකද්ද ප්‍රතිලාභ? ලාභයක් නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ 45 අවුරුද්ද අපිට කතා කරලා කිව්වා නිවන් දකින්නම නෙමෙයි. පළවෙනි කාරණාව නිවස. අපි ඔක්කොම ඉන්නේ ගෙවල් වලනේ. දැන් අපි ඉන්නේ පන්සල් වල. पाउल पांच साल की लगी नॉन पाउल उनाट पास से गया पांच साल आगे किए नो एक अन्य विश्वर मिनिस के अन्य पाउल पांच साल विला की नॉन ये बकता क्या न इतना कुटे निवास अतुले जीवात पिला इन्ने केने कुटे बुधवार दुरुदेश नाकला पेच्च न सोचती पेच्च क्या न पासुआ අවුරුදු 55 60 65 70ක් වුණාට පස්සේ න සෝචති ශෝක නොකර ඉඳනම් හොඳට තේරුම් ගන්න. පෙච්ච කියන්නේ පසු කාලේ. පසු කාලේ කියන්නේ ඇඟේ පණ නැති වුණාට පස්සේ. මේ ඇඟේ ශක්තිය හැමදාම තියෙන්නේ නැහැ. දැන් මේ වෙනකොට අපි ඔක්කොම නාකි වෙලා දැන් අමාරු වැඩ කරා. දැන් අද උදේ ඉඳලා පන්සලේ අපි අද අස් කරන දවස. අද ටිකක් බරයිසුව අමාරු. දැන් තේරෙනවා මම නාකි කියලා. එළියෙන් මෙන්න පේන්නේ හිටියට ඇතුලේ නාකි වෙලා. ඒක තමයි ශාරීරිය ඇති. දැන් බෑ. දැන් කොල්ලෝ කරන වැඩ අපිට කරන්න බෑ. ඉනි මගේම දැන් නගින්න බෑ. වැවුලනවා දැක්කම කලන්තයක් එනවා බිම බලනකොට අල්ලගනින් බං කියලා තමයි නගින්නේ එතකොට පුංචි කාලේ තරුණ කාලේ දුවලා පැනලා ඉගෙනගෙන උදේ 8යි අවස 6යි මා පාරේ ඔෆිස් එකේ බැනුම් ආලා වැඩ කරලා රස්සාව කරලා අම්බ කරලා ගේ අදලා ලෝන් දාලා කාරුත් අදලා කසාදත් බැනලා ගෑණිගෙනුත් ගුටි කාලා මිනිහාගෙනුත් ගුටි කාලා ගුටි කනවා मास दाय नामी बड़ी लमाई तियागे नुस्सगे नींदला लमाई नु तिपदीला खारे तियागे न उकुले तियागे नुंगे मालमुत्रा अतगाला खावला पोवला ओक्कम करला विश्राम गियाट पासे शोक करन वाना जीविते वैडा तीन वाना विश्राम गिया क्या ने नाकी की ने कने वैडा बह වැඩ බැරි වෙලා ගෙදර ඉන්නකොට ශෝක දැන් මේ ඉන්න අය ඔක්කොම අලට කටපාඩම් මංගල සූත්‍රය මංගල සූත්‍රයේ මංගල කරුණක් තමයි අශෝකං විරජං කේමං හේතං මංගල මුත්තම අශෝක අශෝක ජීවිතයක් නැතුව शोक कर कर इन्नवा नां कियवा कियवा अंडा अंडा वैलपी वैलपी इन्नवा नां वैडा तीयना वाद मुकादे तो कोटे में जीविते आरते उद्वा आंदरु ओको तमा विश गाता में पिन्नवे ना की वेला गेदर सातुतिंग इन्द नां खारुनु अतराक तीयंदोन तारुन काली दला दैनुत पुलुआ තාම බෑ කියලා දෙයක් තා දැනුත් පුළුවන් කරුණු අතරක් තියෙනවා මා ලොකු වේවා අභිධර්ම චිත්ත වීති දා ජවංසිත ඒවා ගැන හිතන්න කලින් පරමාර්ථ ගැන හිතන්න කලින් ජීවිතේ තියෙන්න ඕන කරුණු අතරක් තරුණ ළමයින්ට ගෙදර ඉන්න ළමයින්ට ඔවා කියලා දෙන්න උන් එන්නේ නෑනේ උන් එන්නේ නෑ කියලා දෙන්න මේ අම්මගේ තාත්තගේ යුතුයකම
පළවෙනි කාරණාවට කිව්වා සත්‍ය පාරමිතාවන් ඇත්ත කතා කරන්න දැන් ගයක් ඇතුලේ ඉන්නේ කවුද කියලා ඉස්සලා බලන්න පළවෙනි කෙනා ස්වාමි පුරුෂයා ඊළඟ භාර්යාව ඊළඟට ඉන්නවා අම්මා තාත්තා ඊළඟට ඉන්නවා දුවලා පුතාලා ඔච්චරයිනේ ඉන්නේ මේ කියපු පිරිස ළඟ ඇත්ත නැත්තම් එකිනෙකාට බොරු කියනවනම් ස්වාමි පුරුෂයා භාර්යාවට බොරුම කියනවනම් භාර්යාව ස්වාමියාට බොරු කියනවනම් ඔය එක බොරුවක් කියපු ගමන් මොනෝ වගේ දන්නවද වීදුරුවකට ගලක් ගැවුවා කැඩිලා යන ඊට පස්සේ ඇත්ත කිව්වත් පිළිගන්නේ නැහැ එතකොට බුදු වෙන්න උපකාර කරන ධර්මයක් තමයි සත්‍ය පාරමී. ගයක් ඇතුලේ සැනසෙල්ලෙන් ඉන්නනම් ශෝක නොකර ඉන්නනම් බුදුආඳුරු දේශනා කළා ගේ ඇතුලේ ඉන්න අය ළඟ තියෙන්න ඕන පළවෙනි කාරණාව සත්‍ය කතා කිරීම. ඉස්සර ඒකයි මිනිස්සු කියේ බෙල්ලක මේ බෙල්ල කැපුවත් බුරු කියන්නේ නැහැ නේද? ඇත්ත කියන්න බිම වාඩි වෙන්න බය වෙන්න ඕනේ නැහැ කියන්නේ. ඇයි සත්‍ය ජය ගන්න. බොරුවට ආයුෂ නැහැ. ඉන්දියාවේ කියමනක් කියනවා බත් පිගානක පූල් ගෙඩියක් අංගන්න බෑ. ඒ වාගේ බොරුව සංගවන්න බෑ. බොරු කියපු කෙනා ගේ ඇතුලේ වුණත් පැය 24ම ඉන්නේ බයෙන් සැකෙන් බුදුආඳුර කිව්වානේ අර පිළිත් පොතේ තියෙන සුඛං සුපති සුඛං පටිභුජ්ජති මොතන නින්දක් ඕන රැට දැන් හරියට ළමයි දෙමව්පියන්ව රවට්ටන පන්ති යනවා කියලා පන්ති දෙයන්නේ රේල් පාරේ මැරුණේ කිල්ලයි කොල්ලයි පන්ති ගිහිල්ලා රේල් පාරේ මං හිතන්නේ කෝච්චිය ගැන වෙන්නේ නැති ඉගෙන ගන්න ඇත්තේ රේල් පාර හදලා තියෙන මොකෙන්ද ඉගෙන ගන්න යන්නේ නැති සමාරයට බෑග් කරේ දාගෙන කෑලි කෑලි වලට ගියා. ඒ නිසා සත්‍යවාදී බව. ඒතං මංගලමද ඒක මා පුදුම බලයක්. අද මේ බලන්න 2700 ගාණක් වෙනවනේ බුදුහාඳුරන්ගේ මේ ධර්මෙට. තාමත් අපි පිරිත්තේම කියලා ගර්භණී අම්මටයි මේ කාටම අපි කියන්නේ ඒ තේන සත්‍යවජ්ජේන නේ? සොත්ති තේවෝතු සබ්බදා කියලා කියන්නේ. මේ සත්‍ය වචන බලයෙන් ඔබේ ලෙඩ දුරු වේවා කොච්චර ලස්සන අපේ බුදුහාඳුරු සාරාසංකේය කල්පලක්ෂේ පුරාම කරපු නැති එකම වරදක් තියෙනවා නම් අනිත ඔක්කොම දේ කරලා තියෙනවා කෙලෙස්නේ දැන් බුදුහාඳුරු කොච්චර ආදරය කරලා තියෙනවද කුස කතාවේ පේන්නේ පබාවති වෙනුවෙන් මැරෙන්න දුවනේ ඒ වෙනකොට බුදු වෙලා නැහැනේ උසපපා ජාතකයේ කතාව හරියට කියවනවා නම් අද කාලේ ලියන හොඳම පෙන්වතුන්ගේ කතාව. අද ආදරය කරන තරුණ කොල්ලන්ට කෙල්ලන්ට ඔය කතාව කියවුවොත් හොඳ අවබෝධයක් ගන්න පුළුවන්. ආදරය කියන්නේ මොකක්ද? අද ආදරේ බලන්නේ රූපේ බලලානේ. අද ආදරේ අංක එක රූපේ. රූපේ ලස්සන නම් ආදරේ හරි කියලා හිතනවා. උසගේ කතාව ඒකේ අනිත් පැත්ත.
කුසගේ කතාවේද කුසත් විරූපීනේ කැතයි පබා කියන්නේ ලස්සනයි එතන තිබිච්ච ගැටිල්ලයි ඒ ආදර වෘත්තාන්තය හරි ලස්සනයි ඒක තමයි වර්ධනේ වෙලා යශෝදරයි සිද්ධාර්ථ කුමාරයයි බොරුවක් තිබුණානේ දෙන්න ළඟ ඒ නිසා තමයි ඒගොල්ලෝ නැසෝක අශෝක ශෝක නැතුව ජීවත් වුනේ දෙවනි කාරණාව බුදුආඳුරු දේශනා කළේ දමණය බුදුආඳුරුවන්ගේ ගුණ වලින් එකක්නේ පුරිෂ ධම්මසාරති මෙතන දමණය කියලා කිව්වේ මොකද්ද තමන්ගේ ශරීරය ශරීරයේ දමණය කරන්න ඉන්ද්‍රිය පාක්තිය ඇස කන නාසය දිව ශරීරය මේක එළියෙන් දමණය කර ගන්න ඕන. ඇතුලේ තියෙන එකක් සිත. බුද්ධ දේශනාවේ අරටුව තමයි සචිත්ත පරියෝ දපණම්. එතකොට නිවසක් ඇතුලේ ඉන්න කෙනා ඉන්ද්‍රිය දමණය නොකොළොත් දැන් බලන්න ගියක් ඇතුලේ ඉන්නවා කිමු තරුණ ළමයි කොල්ල කියලා අයියලා අක්කලා නංගිලා මල්ලිලා ඉන්නවා. බුන් ඇස් පාලනය කරගත්තේ නැත්තම් ගේ ඇතුලේ ඉම්පිටි මනාචාරය නේද අක්කව බලන්න පුළුවන් ද මල්ලිට රාග ඇසකින් අක්කා ගෑණියි ඇයි බලන්නේ නැත්තේ දමනේ මේ මගේ අක්කා අක්කවම බලන එක වැරදි එහෙම නේද දැන් වෙන කෙල්ලෙක් දියා බලන දෘෂ්ටියයි අක්කා දියා බලන දෘෂ්ටියයි දෙකක් නේ. එතන දෙකක්. එතකොට ඇමතිස්සෙම ඇස් දෙක පාලනය කර ගන්න ඕනේ ගියක් අත. දැන් ඒ පාලනේ නැහැ. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? සෝචති ශෝක කරනවා. ඒ ශෝක කරන්න කාරණේ මොකක්ද? ඇස දමණය නොකිරීමේ විපාක අයියා කියන්නේ gedara apita taattara samaanai ayya kiyanne e kaale emai ayya enakota nagitta ayya tat dana gala wenda ayya ge issara cigarette suruttu bolne ne ayya ayya ge noona kiyanne ammata samaana gedara inna kenek ayya ge noona hari malli ge noona diyaari raagayen balnawana එතන ඇස් දෙක පාල නේද දම නේද නෑ සතුටු වෙන්න පුළුවන් ද ওই වැඩින් පස්සේ අක්කගේ මාත්‍යාරි නංගිගේ මාත්‍යාරි දියා බලන රාග සිතක් එනවනම් gederi inne කෙල්ලෙකුට ඒක ගැළපෙනවද ඒකෙන් සතුටු වෙන්න පුළුවන් කවදාවත් බෑ ඔන්න දමණය කියන්නේ ඒකයි ඇස් දෙකෙන් මොන විදියේ රූපයක් දැක්කත් ගේ ඇතුලේ ඇවිස්සෙන්නේ නැහැ. අවුස්ස ගන්නෙ නැහැ. මේවා තමයි කෙලෙස් යටපත් කරන මේ නිවන් නිවන් කියලා වාඩි වෙලා ඇස් දෙක වාගෙන බුදු කිරුවට නිවන් එන්නේ නැහැ. මේවා මුලින් කරන්න ඕන. ඇස් දෙක වාගෙන රාගික රූප නම් පේන්නේ. සමහරුන්ට එහෙම වෙනවා. භාවනාව කියලා වාඩි වෙච්ච ගමන් සුන්දර රූප පේනවා. ඒ ගැළපෙන්නේ නැති භාවනාවක් කරනවා. දමණය කරගන්න, පාලනය කරගන්න බැරි වුණාට පස්සේ වැළපිල්ල තියෙනවා. වැළපෙන්නේ කොයිද? කනත්තේ. මගුල් ගෙවල් වල වැළපෙනවද? වැළපෙනවා කියන්නේ අනේ දාලා යන්න එපෝ මං ඉවරයි කඳුළු වෙන්නේ නැහැ දැන් බලන්න මලා කිව්වට පස්සේ අඬලා අඬලා කඳුළු ඔක්කොම ගිහිල්ලා ඉවරයි දැන් කඳුළු නැහැ මේම කියන්නකෝ ඒ සිත මොන වගේද දන්නවද කැඳ මුට්ටියක් ලිපේ තියලා හොඳට ගින්දර දැම්මා නටලා 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 දැන් සිතේ දුක වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා කැඳ ටික උතුරනවානේ පිටාර යන්නේ පිටාර යනවා වගේ තමයි කඳුළු යන. සිත නටලා නටලා
එළියට දැම්ම වචනිනුත් කියවුණා. තවත් ගින්දර වැඩි වුණොත් මොකද වෙන්නේ? කැඳ ටික රොස් වෙලා යනවා නේද? රොස් වුණාට පස්සේ උතුරන්න දෙයක් නැහැ. ඔන්න තීවිචාර වේදනාව ඔක්කොම ඇස් දෙකෙන් ගිහිල්ලා ඉවරයි. දැන් තියෙන්නේ රොස් වෙලා. කර ගඳ ගන්නෙ රොස් වුණාට පස්සේ එළියට එන්න දෙයක් නැහැ. කනත්තෙට ගියාට පස්සේ අර මැරි අපේ සිත් රොස් වෙලා වගේ හොඳටම ඔක්කොම ඉඳිලා කියවනවා. පළලන්නේ පෝ මාව දාලේ යන්නේ පෝගා. ඒ වාගේ තමයි පාලනයක් නැති වුණාට පස්සේ දැන් මේමත් හිතන්නකො තේරෙන්නේ නැහැ. දැන් සීනි අමාරු 90%ක්ම තියෙනවනේ අපි කාට චුට්ට චුට්ට හරි වැඩියෙන් හරි තියෙන. සමහරුන්ට 110ට වැඩි, සමහරුන්ට 450ල් එහෙම ගිහිල්ලා. ඒ සීනි තියන අය කෑම ටිකක් කන්න ගියත් කොච්චර පරිස්සම් වෙනවද? බී මේකප් බොන්න ගියාම කොච්චර පරිස්සම් වෙනවද? ඒකනේ ආණ්ඩුවේ බීම වලට සීනි තියෙන බීම මේ පාටයි, සීනි නැති බීම මේ පාටයි කියලා රවුමක් ගන්න. ගිහිල්ලා අපි ඉල්ලන්නේ සුග ප්‍රී දෙන්න කියලා. ඇයි මේක බීලා මා පුදුම අමාරුකනේ වැටෙන්නේ, මුළු ශරීරෙම ඉවර වෙනවනේ. තතු කැපලුම කන්න කියන්නේ දැන් හොඳට ආම්බුරු ගොල්ලොන දානට කියලා වටලප්පුණුත් කාලා, පුට්සලනුත් කාලා, කිරිපැණිත් කාලා, ඔක්කොම කාලා අන්තිමට කියනවා මේ කෝ සීනි නැතුව කෝපි ගේනලු. අර ඔක්කොම ටික ගිලලා සීනි නැතු කෝපි ගේන්නේ කියලා. ඈ කණ්ඩ ගියාම ඉතින් ඔක්කොම ටික කනවනේ. කාලා කාලා සීනි වැඩි වුණොත් පාලනේ නැතිකම්. ඇඟිල්ලයි කපන්න කිව්ව, ඇඟිල්ල කැපුවා, ඇඟිල්ල කැපුවාට පස්සේ ධනිෂ ළඟින් කපන්න කියලා. කපට වකුගඩු දෙකම ඉවරයි කියලා. වකුගඩු ඇයි මේ පාලනයක් නැති වුණා. ඊට පස්සේ මොකද? ශෝක. ඒ නිසා තමයි චරණ ධර්ම විද්‍යාව ලබන්න ඕන කරන 15 චරණ ධර්ම. ඒකෙන් එකක් තමයි මත්තඤ්ඤුතා. මත්තඤ්ඤුතා කියන්නේ මොකද? බඩේ තරමට කණ්ඩෝන. සිතේ තරමට නෙමෙයි. තමන්ගේ බඩේ තරමට කණ්ඩෝන. පාලනේ බඩේ තරම කිව්වම තේරෙනවනේ මෙච්චරයි මට කන්න පුළුවන්. සිතේම නෙමෙයි. සිත දකින දකිනව කන්න කියලා. සිතේ ඇටියට කන්න ගියොත් කවදාවත් කාලා නම් ඉවර කරන්න බෑ. කාලා ඉවර කරන්න බෑ සිතේ ඇටියට. අපි නමුත් කියනවා නේද සමහරු ගෙදරම හිතේ ඇටියට කන්න කියලා. එහෙම කියන්න හොඳ නෑ කාටවත්. බඩේ ඇටියට කන්න. එහෙම කිව්වම සමහරු තරහ වෙන්න පුළුවන්. අපෝ මුන් හරි පෙරේතයෝ කියලා. ඇයි චුට්ටක් කාපන් කියලා නේ ඒකේ අර්ථය නෑ බඩේ ඇටියට. අපි කෑම මේසේ අදලා යාළුවන්ට එහෙම කියන්නේ හිතේ ඇටියට කන්න කියලා. හිතේ ඇටියට කවදාවත් කාලා නම් ඉවර කරන්න බෑ. හිත තමයි පාට හොයන්නේ, සුවඳ හොයන්නේ. නැත්තම් කෑමට මොන සුවඳද? මොන පාටද බඩගින්නට නිකන්? පාට දාන්නේ, සුවඳ දාන්නේ, කොච්චර කුළු බඩු දාන්න ඕනද? ඒවා බඩ නෙමෙයි ඉල්ලන්නේ. දැන් උයනකොට ගොරකා සිය බලා එහෙම ඉල්ලන්නේ බඩ නෙමෙයි දිවනේ. ඇඹුල් ඉල්ලන්නේ බඩද? බඩේ තියෙන බොකුවේම කියනවාද ඇඹුල් දීපන් කියලා? නෑ, දිව කියන්නේ ඇඹුල්. දැන් කැලේ ඉන්න අලියා වෙනත් කොටි සිංහයෙන් මස් කන්නේ? උන් ඇඹුල් තියල් කරගෙන කනවද? නෑ. ඔය පැන්න ඇපුවා ලේ පිටින් චර බර කරලා අමු අමුෙන් කෑවා. උන් කා කුඩු දාන්නේ නෑ, ගම්බිරිස් කුඩු දාන්නේ නෑ, ලුණු කුඩු දාන්නේ නෑ නේ. කරපිංච දානවා මොකක් වන්නේ? උන් පුරුදු වෙලා තියෙනවා. ඒ නිසා තමයි උන්ට සීනි නෑ, කොලෙස්ටරෝල් නෑ, ප්‍රෙෂර් නෑ. අලියන්ට මේව නෑ. මේ හොඳට කන අපිට නෙමෙයි ඔක්කොම මගුල් තියෙන. දැන් බලන්න ප්‍රසුත වේදනාව නම් සෑම සතෙකුටම එකයි. නමුත් ලෝකේ වැඩියෙන්ම ප්‍රසුත වේදනාව තියෙන සතා තමයි ඇතින්නි. ඇතින්නි වදන්නේ අලි පැටියෙක්නේ. අලි පැටියෙක් වදනවා කියන එක ලේසි පාසුවටද? කොයි යරි රටක කැලේක ඇතින්නියක් එහෙම සීසා කරලා ගන්නවා පැටව එළියට.
ගන්නවද aran තියනවද කොහෙවත් උන් වදනවා දැන් මේ දවස්වල රටේ ප්‍රශ්න නිසා තමයි මම මේක කියෙව්වේ දැන් 189ක් මේ ඉන්න අම්මලට මේ මේ දැන් ඉන්න අම්මලට දරු කැක්කුම නැහැ ඉච්චර කියන්නේ දරු කැක්කුම කියලා ඇයි දරු කැක්කුම නැත්තේ දැන් ඉන්න කිසිම අම්ම කෙනෙක් ළමයි වදන්නේ නැහැ දැන් වදලා නැහනේ වදන කොටයි කැක්කුම තියෙන්නේ දැන් කෙලින්ම අර මොකාද මන් දන්නා දොස්තර කෙනෙක් කුරුණෑගල පැත්තේ ඉන්නේ කෙලින්ම බඩ කැපුවා ගත්තා එළියට ඉතින් මොන කැක්කුමද කැක්කුම නැහැ දැන් අඬලා හරියනවද දැන් අඬලා හරියන්නේ නැහැ ඔන්න ශෝක පාලනේ නැති වුණා කීටි දෙන්න කැමති නැහැනේ ඔන්න තුන්වෙනි එක පරිත්‍යාග තුන්වෙනි කාරණා අම්මා කෙනෙක් ළමයින්ට කිරි දෙන්න ඉපැ පරිත්‍යාගයක් නේ පිළිකාරෝ වලේ දොස්තර කියන්නේ මොකද වැඩිපුරම සිංහල ගෑනුන්ට පියවුරු පිළිකා මං ඇහුවා මොකද ඩොක්ටර් ඔක්කොම 35යි 40යි ළමයින්ට කිරි දීලා නැහැ වදාපු ළමයාට කිරි ටික දෙන්න බැරි නේද දැන් සතුටුයිද පිළිකාරෝ වලේ පියවුරු කපලා කරන්ට් අල්ලනකොට සතුටුයිද බලන්න මීට අවුරුදු 2000 ගානකට කලින් කියපු කතාව පරිත්‍යාගය කියන්නේ අතාරිනවා අපි හිතනවා මේ අම්බ කරලා දුන්නා මැති කණ්ඩ දුන්නා මැති ඒක නෙමෙයි ආසාවල් අතාරින්න ඕන ගෙදර මිනිස්සු වෙන්න දැන් ගෑනු ළමයි කිටියා කොළොන්නාව පැත්තේ ඒ කෙල්ල කවදාවත් මස් මාළු නැතු කන්නේ නැහැ එයා පුරුදු වෙච්ච ඇටි අම්මා එයා වෙනුවෙන්ම මස් ටිකක් අදලා එයාට ඒව නැත්තම් කන්න බෑ එයා පුරුදු වෙච්ච ඇටි එයා හොඳට කන ළමෙක් ඒ ළමයා ඉතින් යාළු උනේ වෙජිටේරියන් කොල්ලෙක් ඔන්න බලන්න ඒක උඹල කඩවත් කන්නේ උදුම වැඩක් නැහැ. උඹල කඩවත් උඹල කඩ නෙමෙයි. අර මස් මොකක් හරි දාපු ඇන්දක තියෙන ඇන්දෙන් දුන්න තුකන්නේ. දැන් මේ කෙල්ල බැන්දා. මොකද කෙල්ල කරපු පරිත්‍යාගය? උඹල කඩවත් කන්නේ. මාස 5ක් විතර යනකොට කෙල්ල ලෙඩ වුණා. දරුවෙක් හිටියේ නැහැ. ඒ ළමයා ලෙඩ වුණා. ඇඟේම බෑලා. ලස්සන තුපු කෙල්ල මම අපිත් හිතුවේ සීනි මොනවාරි එන්නේ ඇති ඩොක්ටර් කිව්වා නෑ මෙයාගේ ශරීරේ පුරුදු වෙලා තියෙන මේ මස් මාංශ බර කෑම කාලා එයාට ඒක නැති වුණාම තමයි මේ ලෙඩ වලට කාරණාව එයා මනසින් ආසාව අතහැරලා නෑ එයා කන්න ගියාම එයාගේ අර කෑම වට්ටෝරුව නෑ එයාට කන්න බෑ මේක හොඳට තේරුම් ගත්ත කොල්ලා කොල්ලා මොකද කලේ පරිත්‍යාගයක් කළා නෑ මං අදින මස් මාළු කනවා උයාපම් මස් දැන් ඌ කිලෝ දෙකක් විතර කනවලු දවසට ලස්සනයිනේ ශෝක නෑනේ අතිනත ගත්තම ඔබ මට විශ්වාසයි කොල්ලා කෙල්ල පරිත්‍යාග කළා මං කන්නේ නෑ මගේ මිනිහා කැමති නෑ මේව කනවට මං විතරක් ඔයාගෙන කණේ කොඳ නැහැ කෙල්ල ලෙඩ වීගෙන යන කොල්ල කල්පනා කළා නෑ මගේ ගෑණි මං වෙනුවෙන් පරිත්‍යාගයක් කළානේ මාස 5ක් එයාට පේන්නාලි මං කන ගෙදර එළියේ නොකා ඉන්න පුළුවන් එයා කන වෙලාවයි මං කෑල්ලක් හරි කනවා ඔය මස් කෑල්ලක් කෑව කියලා අපායට යන්නේ පරිත්‍යාගයක් කළා ඔය දෙමව්පියෝ ළමයින්ට කොච්චර පරිත්‍යාග දැන් බලන්න කේක් කේම ගෙනල්ලා කපාගෙන කනකොට ඉතින් පෙරේත ළමයි ඉන්නවනේ ගෙදර පොඩි ඔක්කොම අරට දුන්නා අම්මගේ කෑල්ල ඉල්ලනකොට අම්මා දෙන්නේ නැද්ද ආ දැන් කපක් මේ දැන් වෙඩින් ගෙවල් වලට ගිහිල්ලා එම අම්මලා කේක් කොරකම් කරන්නේ
ඉමින් සරි ආ වටපිට බල දෙකක් තුනක් දානවා මල්ලේ. ඇයි ගෙදර ළමයි ඉන්නවා. එයාට කන්න නෙමෙයි. දැන් හොඳ කෑමක් එහෙම ගෙනාවත් අම්මයි තාත්තගේ ළමයින්ට ළමයින්ට අපිට මොකද දුව ළමයින්ට. පරිත්‍යාග. අතාරිනවා කියන්නේ ආසාවල්. ආසාවල් අතහැරීම පරිත්‍යාගය. ඕකත් පාරමිතාවන්නේ දාන පාරමිතාව. සිතින් අතාරින්න ඕන. දැන් ඔන්න බුද්ධ පූජාවෙම තියෙනව නේද? ගෙවල් වලේම සමහර ගෙවල් වල දැන් බුද්ධ පූජා තියෙනවා. තියලා ඉවර වෙලා ගාතක් කියනවා. කියලා ඔක්කොම ඉවරලා ළමයි ආනෝනේ දැන් මේකට මොකද කරන්නේ? අම්මේ මේක විසිකරන් ආපෝ එපා. අපරාධ. ඕක දාපන් සති කුට නැත්තම් කණ්ඩ නැතුරු දීපන් කියන්නේ. එතන මිනිස්සු හිතාගෙන ඉනවා ඩබල් පිනක් කරගන්නයි දැන් මේක ඉගන්නේ කුට දුන්නම තව පිච්චු අපිත් කියනවනේ. නමුත් ඇත්තනම් මොකද බුද්ධ පූජාව අපරාධි කියලානේ. බුදුහාඳු තීපුණ ආපෝ අපරාධි. නේද? ඒක ඉගන්නට බල්ලට දෙන කතාව නෙමෙයි. කියවුනේ මොකද? ඉතින් අතරලා නෑ අපරාධේ. අපරාධේ නෑ ඒක මොකකට හරි පාරේ දාන එක වෙනම කතාවක්. නමුත් කියවෙනවනේ වචන. ආපු අපරාධ පුතා විසිකරන්න එපා කෑම නාස්ති කරන කොච්චර කන්න නැතු ඉන්නවද මිනිස්සු? ඈ? පෙර බුදුහාන්ට තියලා තියෙන මා ලෝභෙන්නේ. අපරාධ වැඩක් මේ කරලාද? ඒ ඩබල් පූජාවක් වෙන්නේ නෑ. පින නෑ. පූජාව තිබ්බා කයෙන්. සිතින් තියලා නෑ. පරිත්‍යාගී නෑ. බුදුහාන්ට තිබ්බේ. තියලා ඉවර වෙච්ච ගමන් ආපු අපරාධි කියලා. තියපේක අපරාධිනේ දැන්. ඒක විසිකලත් එකයි ඩස්බින් දැම්මත් එකයි කියලා කියන්නේ නෑ. මොකද අපරාධි. එතන තමයි වංචක ධර්ම කියලා කියන එක වංචාව. දාන වේසෙන් එන වංචාව. අපි හිතාගෙන ඉන්නේ ඒක මා පින් ඩබල් වෙලා කියලා. පින් ඩබල් වෙලා නෙමෙයි අර වචනින්ම ලෝභේ මතු වෙලා. તો ළමයි වුණත් ඉත ආයෙනම් මොකටද බුද්ධ පූජාවට අපරාධේ? ඇයිද මේක අපරාධ වැඩක් නේ? අපරාධි කියලා තමයි කියන්නේ අපරාධ වැඩ කරන්න පාක දාන්න එපා කියන්නේ. එනිසා පරිත්‍යාගය ස්වාමියා භාර්යාව වෙනුවෙන් කැපකිරීම. භාර්යාවත් ස්වාමියා වෙනුවෙන් කැප කරන්න ඕන. දෙමව්පියෝ වෙනුවෙන් ළමයි කැපක දැන් දෙමව්පියෝ ළමයි කියන අපිට දෙන්නේ ණයට. අපි ණයකා. අපි ණයට අරන් තියෙන්නේ. අපේ යුතුකම වෙන්න ඕනේ ණය ගෙවන එක. ණය ගෙවන්න ඕන. දෙමව්පියන්ට යුතුකම් කියන්නේ ණය ගෙවීම. ගත්ත ණය ගෙවනවා. අන්තිම කාරණාව බුදුහාමුදුරු දේශනා කළ අතරවෙනි කාරණා ඉවසීම. ගෙයක් ඇතුලේ ශෝක නැතුව ජීවත් වෙන නම් තියෙන්න ඕන ප්‍රධානම කරුණ තමයි ඉවසන සුළු බව. ඇත්තට කියන්නේ මොකද ඉවසීම කියන්නේ? ඉයන්න කියන්නේ තද කරගන්නවා කියලා අර්ථයක් එනවා. තද කරගන්න. කාමය වේවා කෝපය වේවා එළියට එන්න දෙන්නේ නැතුව තද කරගන්න. අපි ඒකනේ කියන්නේ තද කරගන්න බැරි වුණාම කියන්නේ මගේ ඉවසීමේ කට්ට පැන්නා. මීට වඩා මට ඉවසන්න නම් බෑ. මගේ යකා උස්ස ගන්න එපා. රතු කට්ට පැන්නා මගේ. ඉවසලා ඉවසලා බැරිම තැනයි මේම කළේ. ඇයි තද කරගෙන ඉඳලා බැරිම තැන එළියට ආවා යකා. නෑ. එළියට එන්න නෙදීම තද කරගෙන ඉන්න පුළුවන් නම් ඒක තමයි ඉවසීම. ඉවසනවා කියන්නේ කාමය වේවා කෝපය වේවා කේන්තිය වේවා රාගසිත වේවා මතුවෙච්ච ගමන් එළියට එන්න දෙන්නෙම නැ තද කරගෙන ඉන්න පුළුවන් නම් එයා දිනු. එයා නැසෝක ශෝක නැ. තද කරගෙන ඉඳ බැරුව එළියට දැම්මොත් ශෝක ඔය බන්ධනාගාරේ ඉන්නේ.
වැඩි දුරක් නැහැනේ ගිහින් බලන්න ඉන්නයි ඔක්කොම ශෝකනේ දැන් පෞගේ කාලේ රාම්දුරුත් ඇතුලේ ඉඳලා ආවේ ඊවසන්න බැරුව කටින් කියපු දේවල් නේ ඊවසන්න බැරි වුණාම කියන දේවල් අර ගෑණිට හරි කාට හරි මොනවද කියන්නේ නැතිනේ කවුද දන්නේ ඊවසන්න බැරි වුණාම තියෙන ප්‍රශ්න දැන් බෞද්ධයින රට කතෝලික මිනිහෙක් වාඩි වෙලා කියනවා මට හරි සතුටක් ඇති වෙනවා ඒ මිනිහා කියනවා කතෝලිකුන් ඔක්කොම නැගිටලා වරෙල්ලලු මෙතනට අපේ ආඳුරු වාඩි වෙලා ඉන්නවා අපිත් වාඩි වෙලා ඉමු නොකඩොඩි ආඳුරු වාඩි වෙලා ඉන්නේ අපි නිසානේ ඔක්කොම වරෙන්න අපි එක එකවත් කිව්වද ඒකයි කියන්නේ ඉවසීමෙන් සැනසීම ලැබෙයි දැන් මේකෙන් එතන දුක නෙමෙයිද තියෙන්නේ ශෝක නෙමෙයිද ශෝක බුදුආන්දර දේශනා කළේ ශෝක නොකර හිටපන් ජීවිතේ తాවකාලිකයි ශෝක නොකර ඉඳයි මේ බණ කියලා තියෙන ශෝක කරන්න නෙමෙයි අඬන්න නෙමෙයි අඬන ධර්මයක් මොකටද අපිට නොකානෝ පින්න ධර්මයක් මොකටද ඉන්නේ ටිකයි විඳවන ධර්මයක් නෙමෙයි බුද්ධ ආගම විඳවන්නේ මොකටද මධ්‍යමා ප්‍රතිපදා ඇස් දෙකක් තියෙනවා හරියට බලන්න ඕන හොඳට බලන්න ඕන අපිට පේන්නේ කළු ගලෙත් වතුර තියෙනවා පේනවද අපි කියනවනේ මේක කළු ගල නෑ කළු ගලෙත් වතුර තියෙනවා සතර මා භූත වලින් තොර වෙච්ච දෙයක් ලෝකේ නෑ ඈතුලේ මොනවද තියෙන්නේ කියලා මේ ඈ දන්නවද ශරීරේනේ ඇස් දෙක තියෙන. ඈතුලේ තියෙන දේ ඈ දන්නේ නැහැ. කළු ගලේ වතුර තියෙනවා. ඇස් දෙකට පේන්නේ නැහැ. දැන් බලන්න ගින්දරෙන් පුළුවන් වතුර නටවන්න. මේ සතර මහා භූතනේ ගින්දරෙන් අපි පොල් කටුව අරව මේ ගෑස්ේ පතුල වතුර නටවන්නේ තේ හදන්න. වතුරෙන් පුළුවන් ගින්දර නිමන්න. වතුර දැම්මම ගින්දර නිමෙනවා. ගින්නෙන් පුළුවන් වතුර නටවන්න. ඒ වාගේ තමයි මේ ලෝකෙ ගැන අපි හොඳට හිතන්න ඕන. සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියලා මුලට ගත්තේ ඒ නිසා හොඳට බලන්න ඕන හොඳට කල්පනා කරන්න. අපිට ඔවා කටපාඩම්. සම්මා දිට්ඨි කියනවා සම්මා සංකප්ප කියනවා බුදුන් මේ දැන් කියන්නේ නැති මොනවා. මං ඊපෙද බලාගෙන බෝධියලන් අම්ම කෙනෙක් වඳිනවා පට්ටානේ කටපාඩම්ද කොයිද කටපාඩම් පොතක් නැ මං නිකන් රවුමක් ගැර කැර කියලා බැලුව පොතක් බල නැ පෝරේ ජාත පච්චයෝ පච්චේන පච්චයෝ පරිමාණං පරිමාණං කුසලානං කුසලානං ධම්මානං ධම්මාන අඬගාරණු මොකද්ද මේ පෝරේ ජාත පච්චය පරිමාණං පරිමාණං ධම්මානං ධම්මාන දන්නේ නැ කොයි හරි කියලා කටපාඩම් කරා දැන් අරියට කටපාඩම් මේක දකින්න ඇතුයි පාඩම් කරන එක නෙමෙයි දකින්න ඕන කළු ගලේ වතුර තියෙනවා කියන එක දකින්න පුළුවන් ඔන්න භූත දැක්කා මොකද භූත සතර මා භූතනේ පඨවි ආපෝ වායෝ තේජෝ භූතේ දකින්න පුළුවන් නම් එතකොට අපේ ශරීරය ඇතුළේ සරව මුත්‍රා මේ ඔක්කොම දකින්න පුළුවන් අන්න වතුර ගතිය දකින්න ඔන්න දැක්ම ඊළඟට දැක්මත් එක්ක ඉන්න ඕනේ කල්පනා මිච්ඡා සංකප්ප කියලා එකක් තියෙනවා අපි අද ඔක්කොම කරන්නේ මිච්ඡ දැන් අර කොල්ලා මැරුණේ මැරිලා කෙල්ලෝ ඇත්ත දෙකක් ගන්නනේ මිච්ඡා සංකප්ප ගෝචරා එයා ගෝචර කරගත්තේ මිත්‍යා සංකල්පයක් මොකද එයාගේ මිත්‍යා සංකල්පේ කෙල්ලෝ ඇත්ත දෙකක් හම්බෙනවා මැරුණාට පස්සේ මොන බూరు කතාවද මරාට පස්සේ කෙල්ලෝ ඇත්ත දෙකක් මොකද උසගෙන අතර කිටියම ඇතිනේ ඌ ඇත්ත දෙකක් බලාපොරොත්තු වුණා රාග චරිතයක් ඒ රාගෙ නිසා නෙමෙරුනේ කෙල්ලෝ ඇත්ත දෙකක් ලැබෙනවා කියන ආශාව නිසා නෙමෙයි මට වෛද්‍ය මේ පොලිසිය රාලාමි කියන ආඳුන්නේ ඒ කොල්ලගේ ගෙදර ටොයිලට් එක හදන්න ලක්ෂ 40 45ක් වීදම් කළා ඒ තරම් ලස්සන සුපිරි ටොයිලට් එකක් මිනිහා පාවිච්චි කරලා. ඒම සැප විඳපු එකෙක් නේ බෝම්බෙත් බැඳගෙන පැනලා මැරිලා තියෙන්නේ.
ඇයි මිච්ඡා සංකප්ප ගෝචරා සරියුත් මුගලන් දෙනමට බුදුහාම මේ අස්සජියාම් මේ බුදුහාඳුරු දේශනා කරපු ගාත දෙක ධම්මපදේ අදට කොච්චර ගැල ඒකනේ අකාලිකෝ කියන්නේ අසාරේ සාර මතිනෝ සාරේ චසාර දස්සිනෝ අර මිච්ඡා සංකල්පේ තියෙන කෙනා අසරුදේ සරු කොට ගන්න සරුදේ අසරු කොට ගන්නවා ජීවිතයේ සරු දෙයක් ඒක අසරුයි කියලා හිතුවා මලාට පස්සේ කෙල්ලෝ ඇත්ත දෙකක් හම්බෙන්නේ කියන අසරුයිනේ ඒක සරුයි කියලා හිතාගෙන තමයි ජීවිතේ නැති කරගෙන පැන්නේ කාරණාව මොකද හේතුඵලවාදයක් තියෙන ඉතින් ඕස්ට්‍රේලියාවට ගිහලා ඉගෙනගෙන උපාධිය අරගෙන ඇවිල්ලා මේම මැරුණේ මොකක් නිසාද මිච්ඡා සංකප්ප ගෝචරා මිෂදුටුකම නිසා මිත්‍යා සංකල්ප නිසා අද උදේ පත්තරේද කොයිද මන් දැක්කා කියනවා ටීවී එකේ ඒ විදියට මොලේ වෙනස් කරපු කොල්ලෝ ඉන්නවලු මේ අපිත් එක්ක 40,000කට වැඩිය අද උදේ කිව්වේ ටීවී එකේ ඒ විදියට මොංගල් වෙච්ච නැත්තම් මොලේ කොලප්පම් වෙච්ච උන් ඉන්නවලු දැන් ඉතින් තව මොන මොන අපරාධ කරයිද මිච්ඡා සංකප්ප එදා ඔය මක්කලි ගෝසාල අජිත කේශකම්බල පූර්ණ කාශ්‍යප ඒගොල්ලෝ ඉගෙනුවේ ඕවා තමයි අම්මව මැරුවත් එකයි නැතත් එකයි අම්මට සැලකුවත් එකයි නැතත් එකයි පිනකුත් නැහැ පවකුත් නැහැ මිනිහෙක්ව මැරුවත් එකයි නැතත් එකයි ඒකේ පවක් නැහැ ඔක්කොම අවුරුදු 84,000ක් ඉන්න කල්ප 84,000ක් හිටියොත් ඔක්කොම නිවන් ආයි පාරමී පුරන්න ඕනත් නැ මක්කලි ගෝසලගේ උගන් ඉගෙනුවේ ඔය පරපණ නැසුම මොනවා කළත් පිනකුත් නැහැ පවකුත් නැහැ අම්මා කියලා කෙනෙකුත් නැහැ තාත්තා කියලා කෙනෙකුත් නැහැ කර්මයකුත් නැහැ කර්මඵලයකුත් නැහැ ලෝකේ ඉපදිච්ච උන් ඔක්කොම ඉන්න ඕනලු කල්ප 84,000 කල්ප 84,000 පස්සේ ඔක්කොම නිකම්ම නිවන් ගිහිල්ලා එතකන් ඉපදි ඉපදි මෙරි මෙරි යන්නයි තියෙන්නේ අමුතුවෙන් කරන්න දෙයක් නැහැ අමුතුවෙන් කර්ම රැස් වෙන්නේ නැහැ කර්ම නැති කරන්න ඕන නැහැ මිනී මරුවත් එකයි මොනවා කළත් එකයි කල්ප 84,000 කිටියොත් ඔක්කොම ගොඩම තමයි ඒක තමයි එයාගේ ඉගැන්වීම ආය අමුතු කර්මයක් පිනක් පාරමිතාවක් පුණ්‍ය පාපය මොකක්වත් නැහැ ආනන්තරිය පාප කියලාවත් මොකක්වත් නැහැ දුන්නත් එකයි නැතත් එකයි 84,000 කල්ප 84,000 කිටිය ඔක්කොම එක පාරට මෙ යනවා නිවා එයාගේ මතේස එයාගේ ඉගැන්වීම ඒකත් ඇත්ත කියලා පිළිගත්තා නේ ලක්ෂ ගණන් ගියානේ එයාගේ පස්සේ ඇත්ත කියලා ගියා මේ අපි අතරත් ඒ සරණ ගියායකින් කොටසක් තමයි ආයි ඉපදිලා තියෙන්නේ අම්මට සලකුවා වේ මඩමට දාන්නේ සලකන්නේ නැත්තේ ඇත්ත නෑ බොරුවමයි රජ කරන්නේ එහෙන් ආපු අපි ඒ පුරුද්ද සසර පුරුද්දනේ වැඩි බොරුවෙන්ම ජීවත් වෙන්නේ ඒ යා දන්නවා බොරු කිව්වත් එකයි ඇත්ත කිව්වත් එකයි මොනවා කිව්වත් වැඩක් නැහැ මේ ලෝකෙ මේමයි ඉන්නකම් කාලා බීලා ජොලියෙන් ඉන්න එකයි තියෙන්නේ එහෙම මතදාරියෝ ඉන්නවා මොන දිව්‍ය ලෝකද මොන අපායද නිවන කවුද දැක්කේ ඔවා කොහෙද තියෙන්නේ මා බොරු කතා මේවා නිකන් අදාගත්ත දේවල් ඔය කියන්නේ එහෙම කොට්ටාසිකුත් තියෙන එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නිවසක් තුල නැසෝක ශෝක නැතුව තරුණ කාලෙ නෙමෙයි තරුණ කාලෙත් මේක ඕන විශේෂයෙන් පෙච්ච කියන්නේ පව් වෙලා කෙස්ස සුදු වුණාට පස්සේ පොත්තරේ රැලි වැටුණාට පස්සේ කුදු ගැවුණාට පස්සේ කන් ඇයෙන්නේ නැති කාලේ කතා කරන්න බැරි කාලේ කටේ දත් නැති කාලේ නැගිටිනකොට රෙද්ද බිමට වැටෙන කාලේ වැසිකිළියට යන්න කලින් මුත්‍රා පාර දිගේ යන කාලේ එහෙම කාලයක් අපිට එනවනේ එම කාලයක සී කල්පනාව නැති වෙන කාලයක් එනවා හඳුන ගන්නවත් බෑ මොනවා කිව්වත් මතකත් නැහැ මතකයි එම කාලයක් ඇවිල්ලා ඇස් දෙකේ කඳුළු පිරිලා අඬ අඬ ශෝක කර කර හිටියොත් මෙලොවම අපාය අයි මැරිලා අපායකට යන්න දෙයක් නැහැ අපායට ගිහිල්ලා ඉවරයි එයාව දැක්කම අපිට කියන්න පුළුවන් මැරිච්ච ගමන් අපාය තමයි මේ දැන් අපායේ ඉන්නේ අන්තිම කාලේ
අන්තිම කාලේ කඳුළු නැහැ. රජුරුවාගේ රජිනවාගේ ගෙදර පිරිවරත් එක්ක පිරිසිදුවට සැනසෙල්ලෙන් ඉනා සිනාමුසු මූණෙන් ඉන්නවා නම් ගයක් ඇතුලේ කවුරු හරි ශෝක නැහැ. ඔන්න දිව්‍ය ලෝකේ චාතුර්මා රාජකේම කියන්නේ තාවතින් සෝවා තමයි. සතුටින් ඉන්න. ඒ අය මැරෙන්න බයකුන්නේ නැහැ. හොඳට සතුටින් ඉන්න අයට පිරිත්තේම කියන්න ගියාම කියන්නේ මොකක්ද දන්නවද? දැන් නම් ආඳුන ඉක්මනට මැරුණා නම් හොඳයි. ඇයි? ළමයින්ට කරදරයක් නෑ ආනේ. දැන් ඇති හිටියා. සතුටින් ගියා. හරි සතුටින් ආඩම්බරෙන් ගියා. මැරෙනවා කියලා දන්නෝ ඒක බලාපොරොත්තු වෙන්නේ. එහෙම ඉන්නනම් කරුණු අතරක් තියෙනවා. පළවෙනි කාරණාව සත්‍යවාදී බව. බොරු වෙන්නේ මේ ජීවත්ුනේ ඇත්ත. දෙවෙනි කාරණාව පාලනය දමනේ ආශාවල් අතෑරීම. මිදුණා. මුත්‍ති අනාලයෝ කියන්නේ. ආලය අතෑරීම. ඊළඟ එක පරිත්‍යාගය අතෑරියා. දැන් පළවෙනි එක සත්‍ය, දෙවෙනි එක පාලනය, ඒ කියන්නේ දමනය. තුන්වෙනි එක පරිත්‍යාගය. හතරවෙනි එක ඉවසීම. ඉස්සර අම්මලා තරම් ඉවසුවාද? දැන් ඉන්න අම්මලා. දැන් ඉන්න පිරිමි ඇත්තටම හරිම හොඳයි. දැන් ඉන්න පිරිමි ළමයි 99%ක් නෙමෙයි, මම නම් ලකුණු දෙනවා 100%ම හොඳයි. අපි පොඩි කාලේ අපි බොරැල්ලි වගේ ගමක නිපාන අවස් වෙනකොට ගෙවල් වලට තාත්තලා ඔක්කොම එන්නේ බීලානේ. සරන් උස්සගෙන එන්නේ. කෑ ගාගෙන එන්නේ. එනකොටම දන්නවා වටපිටාවේ එක එනවා කියලා. ඇවිල්ලා නිකන්ද? කොච්චර ගානවද අපට? බත්ති ගානෙන් ගානවා. ඔළුවෙන් අල්ලලා ගන්නවා, කොණ්ඩෙන් අල්ලලා ගන්නවා, පයින් ගන්නවා. ඵලයන් එළියට කියලා එළවනවා. අම්මා දාලා ගිනන්නේ කවදාවත්? අඬා අඬා ඉතින් ගෙදර ඉවසගෙන ඉවසීමනේ තිබුණේ. මම මේ ළමයි නිසා ඉවසනවා කියන්නේ. දාලා ගිනන්නේ අන්න තද කරගෙන හිටියක් මැරෙනකම්. එහෙම කළා කියලා අම්මා වුණත් ඒ කාලේ තාත්තගේ දොස් කියන්නේ නැනේ. අම්මා වුණත් මොකද අනුර කියන්නේ? අපේ මිනිහා නම් ඉතින් ඔය ටිකක් බොඩ ඒකනේ කරන්නේ. ඒ බිව්වා කියලා කාටවත් කරදරයක් නැහැ. අපේ යුතුකම්නික ඔක්කොම කරනවනේ. ඔන්න. පරිත්‍යාගේ කවුරු හරි ස්වාමියා ගැන බනනකොට පාවල දෙන්නේ නැහැ. එතනත් සුද්ධ කරනවා. සුද්ධ කරනවා එතන. ඒකනේ නැහැ ඒ කාලේ පවුල ලස්සන. ඇතුලේ ගින්දර එළියට දෙන්න එපා කියලා විසාකට බුදුහාමර කිව්වා. ගේ ඇතුලේ තියෙන ඒවා එළියට ගිහිලා ආලපාල ගෙවල් එක කියෝ කිවින්න ගියා. ඒක පිරි. එළියේ ගින්දර ඇතුළට ගන්නත් එපා කනේ. මිනිහාට කාටට බැන්නා නම් ඒ වගේ නල ගේ ඇතුලේ කියන්නත් හොඳ නැහැ. ප්‍රශ්න. එතකොට අඬන්න නැති, වැළපෙන්නේ නැති, ශෝක නැති, සතුටුදායක සුන්දර ජීවිතයක් ගත කරනවා නම් මේ කරුණු අතර අමාරු නැහැ. සත්‍ය කියන්නේ සත්පාරමිතාව, දමනේ කියන්නේ උපේක්ෂා පාරමිතාව, උපේක්ෂා. පරිත්‍යාග කියන්නේ දාන පාරමිතාව, ඉවසීම කියන්නේ කාන්ති පාරමිතාව. මේ පාරමී පුරලා තමයි බුදුවරු බුදු වුණේ, පසේ බුදුවරු පසේ බුදු වුණේ, මෞත්තමිය සෝවාන් වුණේ, සපෘදාගාමි වුණේ, අනාගාමි වුණේ, රහත් වුණේ. ඕවා පුරලා කියලා නෙමෙයි. පිරුවා ජීවිතය. මේවා පුරලා ඔය තරම් ලෝකෝත්තර මාර්ග ඥාන ලබන්න පුළුවන් නම් ගීගේ ඇතුලේ ඕව අතර තියෙනවා නම් එතන කොච්චර සැනසීමක් තියෙයිද කියන එක කල්පනා කළ බලන බුද්ධියෙන්. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපච්චායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු